සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකීය ප්‍රේක්ෂක සැමට. ඉන්දු ශ්‍රී ලංකා තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් සති දෙකකට අඩු කාලයක්. හිටපු T20 නායක වනිදුගේ අස්වීමෙන් පසු නව T20 නායකත්වය චරිත් අසලංකට ලැබෙන බවට මේ වන විටත් පුවත් පළවී හමාරයි. ඒ ගැන වැඩිදුරටත් ද සන්ඩේ ටයිම්ස් පුවත්පතේද පළවී තිබුණා. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ නායකත්වය ගැන සහ එළබෙන ඉන්දිය තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින් ගැනත්. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සහ නායක චරිත් අසලංක අතර සාකච්ඡාවක් පැවති බවයි. ඒ වගේ LPL තරගයක් අවසානයේදී නායක චරිත්ගෙන් එළබෙන ඉන්දිය තරගාවලිය සඳහා සහභාගී විය හැකි ක්‍රීඩකයින් ගැනසූ පැනයකට ඔහු පිළිතුරු දුන්නේ මේ අයුරින්. ඉන්දියානු තරගාවලියට අලුත් මුහුණු වෙයිද නැද්ද කියලා මට හරියටම කියන්න බෑ. නමුත් මං ක්‍රීඩකෙක් විදියට දැක්කා තරුණ ක්‍රීඩකින් වගේම ඩ්‍රොප් වෙලා හිටපු අපේ ප්‍රවීණයොත් හොඳ කම්බැක් එකක් දෙනවා. ඒක තමයි විය යුත්තේ. මෙවන් අදහසක් තමයි ඔහු පවසා තිබුණේ. ඔහු මේ පවසන්නේ ලෝක කුසලානේ පවා අහිමි වුණු කුසල් ජනිත්, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු සහ නවක ක්‍රීඩක චමිදු වගේ ක්‍රීඩකයන් ගැනත් විය හැකි. ඊයේ දිනෙත් කුසල් ජනිත් පෙරේරා අධිවේගී ලකුණු 74ක් ලබා ගත්තා. විශේෂම දේ මෙවර LPL තරගාවලිය තුළ පළමු 5 දෙනා අතර ශ්‍රී ලංකා ක්‍රීඩකින් 4 දෙනෙක් සිටීමයි. ඉන් පැතුම් නිස්සංක පමණයි ලෝක කුසලානේ නියෝජනය කළේ. LPL නම් මොකක්ද කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා මෙවර LPL තුළ ලෝක මට්ටමේ පන්දු යවන්න සිටින බව. ඒ වගේම LPL එච්චරටම ඊසි නම් ඇයි කුසල් මෙන්ඩිස් වගේ ප්‍රබලයෝ මේ තරම් ෆේල් වෙන්නේ? නිල වශයෙන් අපේ සංචිතේ නම් නොවුනත් නම් විය හැකි සංචිතය ගැන ප්‍රසිද්ධ ක්‍රීඩාපිටු කිහිපයකම සඳහන් වී තිබුණේ මේ අයුරින්. ඒ වගේම තමයි වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ගැනත් මේ වන විට යම් කතාබහක් ඇති වී තිබෙනවා. බිනුර ප්‍රනාන්දු හෝ දිල්ෂාන් මස්වංක අතරින් එක් ක්‍රීඩකයෙකුට මෙවර අවස්ථාව හිමිවේවි. මෙවර සංචිතයට කුසල් මෙන්ඩිස් නම් නොවන බවට වාර්තා වී තිබුණා. ඒ අනුව ආරම්භක පිතිකරණය අයිස් ඇන් ෆයර් ලෙස නම් වේවි. ඒ කියන්නේ ප්‍රවේශම් සහගත පැතුම් සහ ප්‍රහාරාත්මක කුසල් ජනිත් ලෙස. ඉහත දක්වා ඇති සංචිතයට අනුව ඉන්දියාවට එරෙහිව T20 තරගාවලිය ක්‍රීඩා කරවිය හැකි හොඳම 11 දෙනා දැක්වෙන්නේ මේ ආකාරයට. ඒ පැතුම් නිස්සංක කුසල් ජනිත් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිවුස්, දසුන් ශානක, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ මාතිෂ පතිරණ සහ දිල්ෂාන් හෝ බිනුර යන ක්‍රීඩකින් මේ සුළු වෙනස්කමක්ද සිදු කළ හැකි. ඒ මැතිවුස් සහ දසුන් අතරින් එක් ක්‍රීඩකයෙකු තෝරා ඒ වෙනුවට අමතර වේග පන්දු යවන්නෙකු ලෙස නුවන් තුෂාරවද යදවිය හැකි. ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඔබට අනුව ක්‍රීඩා කරවිය හැකි හොඳම 11 දෙනා කවුද? ඔබේ වටිනා ක්‍රීඩාශීලී අදහසුත් පහලින් කමෙන්ට් කරන් යන්නත් අමතක කරන්න එපා. ඉතින් දවසින් දවස වෙනස් වෙන ක්‍රීඩා ලෝකයේ අලුත්ම ක්‍රිකට් තොරතුරු සමග නැවත හමු වෙන බලාපොරොත්තුවෙන් දැනට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ධනිෂ් සජීවන.